පින්වත්නි රාවණ පිළිමය ඉදිරිපිට මේ අවස්ථාවේදී රාවණ දෙවියන් දේවත්වයට රාජ්‍යත්වයට පත්වීම සනිටුහන් කෙරෙන සන්නස කියවීමයි සිදු කිරීමට නියමිතව තිබෙන්නේ. සුරා සුර පාතාලෝ ත්‍රෛලෝකයේම දැනගැන්ම යහපති. මහා බ්‍රහ්මයාගේ පුත්‍රයා වූ කුලස්ති මහරිෂිගෙන් උපන් සූර්ය වංශික හෙළපරපුරේ දේව බලය ප්‍රගුණ කොට දසමහා විද්‍යාවන් හීට යෝග ධර්මයේද කෙළ පැමිණ මහා බ්‍රහ්මයාගෙන් අමරණීයත්වය මහා ඊශ්වරයාගෙන් අසම සම වූ යුද්ධ ඥානයේ කිරුළ පැනද ලෝ පුරා ගුවන් සක්මණේ යෙදෙමින් තුන් ලෝ පුරාම හෙළ අසුර රාජ්‍ය ගොඩනැං වූ පාතාල ලෝකයේ ඉන්ද්‍ර භවනේ ඇතුළු තුන් ලොවම තම පාලනයට නතු කරගත්තා වූද සකලවිත බලයත් සකලවිත ඥානයත් සකලවිත රාජ්‍යනු හෙළයට නතු කළ ඇසිල්ලෙන් යකු කෞරාණ මණ්ඩක නාමාදියෙන් සියල්ල සම්පූර්ණ කළ යකු යන ගෞරව නාමයෙන්ද පිදුම්ල රාජාධිරාජ වූ යකු කෞරාණ මණ්ඩක ලංකේශ්වර මහා රාවණ නිරදුනි වසර 5000කටත් වැඩි කාලයක් නිද්‍රෝපගතව සිටි ඔබ වහන්සේ දේවත්වයට පත්වීමෙන් පසු පුලස්ති ඍෂි සමීපෙහි සිටමින්ද රාවණ යුගයේ මහා කාල ඍෂි ලෙසින් හෙළ රාජ්‍ය විචාරමින්ද නව සූර්ය යුගයේ උදෙසා ඔබ වහන්සේගේ රාජ ප්‍රාප්තිය පිණිස ශ්‍රී රාවණ නාමය හෙළබිම වපුරමින්ද හෙළයින් පෙරටු කරමින්ද අතීතයෙන් මා වෙත උරුම වූ පරපුරේ උරුමයන් රකිමින්ද වගකීම් ඉටු කරමින්ද වසර 5000කට පෙර විභීෂණ මහරජුට ඔටුනු පැළඳු බර්මැස් ගලදී යලිත් සිව්හෙළයේම මහරජු ලෙස ඔටුනු පළඳවමින්ද අභිෂේක කරවමින්ද රාජ්‍ය සංකේතයන් ප්‍රදානය කරවමින්ද දජ පතාක ප්‍රදානය කරවමින්ද බලමුළු පෙළගස්වමින්ද යකු කෞරාණ මණ්ඩක ලංකේශ්වර මහා රාවණ නිරඳුනි ශක වර්ෂ 1936ක් වූ වබ් මාස පෑලවිය තිතියලත් ගුරු දින කුජ හෝරාවේ දෙන විශ්වයේ දොරගුළු ඇරෙන මුහූර්තයේදී සිව්හෙළයේ මහා නිරඳුන් ලෙස යලි ඔබ වහන්සේ රාජාභිෂේක කරවන්නේ ජයශ්‍රී 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 වෛදික ජ්‍යෝතිර්වේදී මාධ්‍යවේදී කාංචන ගීත මනමේන්ද්‍ර සුධීමතුන් විසිනුයි ඒ සන්නස් පත්‍රයේ කියවීම සිදු කරනු ලැබුවේ. පින්වත්නි මේ පිළිගොම් වහන්සේ නිර්මාණය කිරීමේ කාර්යය පටන් මේ ව්‍යාපෘතිය එහෙමත් නැත්නම් මේ වැඩපිළිවෙල උදෙසා සම්පූර්ණ උපදේශකත්වය ලබා දුන්නේ වෛදික ජ්‍යෝතිර්වේදී මාධ්‍යවේදී කාංචන ගීත මනමේන්ද්‍ර මහතා විසින්. සමහර විටක ජ්‍යෝතිෂය දන්න කෙනෙකුට ගැටලුවක් පැන නගින්නට පුළුවන් මේ මොහොතේ ක්‍රියාත්මක වන්නේ රවි හෝරාව නොවේද කියා. මොකද සන්නස් පත්‍රයේ සඳහන් වුණේ කුජ හෝරාව ලෙසින්. අද උදෑසන සම්ප්‍රදායානුකූලව එසේත් නැතිනම් ඒ චිරාගත වත්පිළිවෙත් අනුව රාවණ නිරදුන් රාජ්‍යසේ රාජ්‍ය අභිෂේකයට පත්කරන මොහොතේදී කියවන ලද සන්දේශයටයි ඔබ යලිත් වරක් සවන් දීම කරනු ලැබුවේ. උදෑසනයේදී තිබුණු සුබ මුහුර්තියේදී කියවිය යුතු සන්නස වූ නිසාවෙන් එහි කුජ හෝරාව ලෙස සටහන් කොට තිබුණා. කෙනෙකුට හිතෙන්නට පුළුවන් අර අපි මුලින් සඳහන් කරපු ආකාරයටම ලංකාවේ සමහර තැන්වල ඉදි වී තිබෙන රාවණ දේවාලවලදී වගේ මේ රාවණ පිළිමේ ඉදිරියේදීත් යන්ත්‍ර දාගන්න මන්තර හදිගුණියම් කරන්න පොල් ගසන්න ඒ වගේ අර දේවාලවල වැඩ කටයුතු කරගන්න පුළුවන් වෙයි නේද කියලා එකාට හරි එහෙම හිතනවා නම් ඒක සම්පූර්ණ වැරද්දක්. රාවණලා සිටින්නේ මෙතෙන් සිට අද සිට ශ්‍රී රාවණයනු කවුරුන්දැයි හොඳින් කියවන්න හොඳින් අධ්‍යයනය කරන්න ඔබට හෙළේ සැඟවී ගිය ඒ මහා බලශක්තිය ඒ මහා ඥාන දර්ශනය ඒ මහා බුද්ධිය ඒ මහා වික්‍රමය අත් දකින්නට අත් විඳින්නට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවි. සියල්ල නොරටින් එනතෙක් බලා සිටින අපිට සියල්ලේ නිමවුම් කරුවන් සුද්දන් එසේත් නැතිනම් යුරෝපා ජාතීන් ලෙස සිතාගෙන සිටින අපිට අද වන විට අමතක හොස් තිබෙන ප්‍රමුඛ කාරණය තමයි ලෝකයේ බොහෝ ජන කොට්ටාශ බොහෝ ශිෂ්ටාචාර බොහෝ දේ සිදු කරන්නට පෙරයි අපි ඒ දේවල් කළේ. හරියටම කියනවා නම්
අදත් ලෝකයේ මහා ශිෂ්ටාචාර ලෙසින් සිටින ජාතීන් හෙළ ශිෂ්ටාචාරයේ ඉදිරියේ හරියට හැදුණු වැඩුණු පතාක යෝධයෙකු ඉදිරියේ සිටින දනගාන කුඩා දරුවන් වගේ. පළමුව අන්නාසි ගෙඩියකින් අන්නාසි පළතුරෙන් නිර්මාණය කළ පහන රාවණ දෙවිඳුන් විසින් පූජා කරනු ලැබුවා. අනතුරුව වෛදික ජ්‍යොතිර්වේදී කාංචන මනමේන්ද්‍ර මැතිතුමන් විසින් ගස්ලබු ගෙඩියකින් නිර්මාණය කරන ලද ඇපල් ගෙඩියකින් නිර්මාණය කරන ලද පහනයි රාවණ දෙවිඳුන් වෙත මේ පහන් ආලෝකයයි මේ පූජා කරනු ලැබුවේ. තෙවනුව සිව්හෙළයාගේ කප්රුක බවට අදපත් වී තිබෙන පොල් ගෙඩියකින් නිර්මාණය කරන ලද පහන රාවණ දෙවිඳුන් දෙසා පූජා කරන අවස්ථාව. මේ සියලු දර්ශන ඔබට නරඹන්නට නොහැකි නම් මෙහි ඉඩකඩ මදි පිරිස වෙතයි මේ මතක් කිරීම. පින්වත්නි, ඒකරාශී වන්න ඉදිරියේ තියෙන පුළුල් තිරයේ දෙසට ඔබට මේ සියල්ල නරඹන්නට අවස්ථාව සංවිධායකයන් විසින් සපයා තිබෙනවා. අනතුරුව පැගිරි කුලයේ තවත් පළතුරක් වන ජම්බෝල ගෙඩියකින් නිර්මාණය කරන ලද පහන රාවණ දෙවිඳුන් උදෙසා පිළිගන්වන අවස්ථාව. සිව්වෙන්ව තැඹිලි ගෙඩියකින් නිර්මාණය කරන ලද පහන. තැඹිලි ගැන කියද්දී හෙළයන්ට තවත් මතක් කර දිය යුතුම දෙයක් තිබෙනවා. අද ශක්ති ජනක පාන බොහෝම දේවල් තිබෙනවා, විවිධ නම් වලින් තිබෙනවා. අපේ හෙළ තරුණ තරුණියෝ මේවා පසුපසෙ හඹා යන්නේ සීනි බෝතලේට වහ වැටුණු ඇඹලියෝ වගේ. නමුත් ඒ ශක්ති ජනක පාන අඩංගු බෝතල් හතරක තියෙන ශක්තිය එක තැඹිලි ගෙඩියක තියෙන බව අමතක කරන්නවත් එපා. අනතුරුව තවත් පැඟිරි කුලයේ පළතුරු වලින් නිර්මාණය කරන ලද පහන් රාවණ දෙවිඳුන් උදෙසා, රාවණ නිරිඳුන් උදෙසා පිළිගන්වන අවස්ථාවයි මේ. පහුගිය කාලාන්තරයක් තිස්සේ මේ සත්කාරයේ මූලික වැඩකටයුතු සිදු වූ බව අපි ඔබට සඳහන් කළා. අද අලුයම සූර්යාලෝකය පහන් වන අවස්ථාව වන විට, එහෙමත් නැත්නම් සූර්ය උදාව සිදුවන විට මෙහි රාවණ නිරිඳුන් රාජ්‍යාභිෂේකයට පත්කිරීමේ සියලු කටයුතු, සියලු පූජා විධික්‍රමයන් සිදුකොට අවසන්, එහි අවසන් අදියරයි දැන් ඔබ ඉදිරියේ මේ සිදුවෙමින් පවතින්නේ.
කරන්නා වූ ඉඩකඩ ලබා දීම පිළිබඳව පිළිගත් සැලකිලිමත් වෙන්න මේ සටන් ශිල්පීන්ගේ ශිල්පීය නිපුණතාවය ඇත අතීතයේ පටන්ම සිව්හෙළය රකින්නට සිව්හෙළය ආරක්ෂා කරන්නට සිව්හෙළය දිග්විජය කරන්නට යටත් කරගත යුතු වෙනත් රට රාජ්‍යයන් යටත් කරගන්නට ලැබුණු වග සිහිපත් කළ යුතුයි. ඒ බලය, ඒ ශක්තිය, ඒ වරය මතුමතුන් සිව්හෙළය උදෙසා ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මේ ශිල්පීන් ඇගයීම පිණිස රාවණ නිරිඳුන් විසින් රාවණ බෙලිඳුන් විසින් කරන සම්මාන ප්‍රදානයක් ලෙසිනුයි සංකේතාත්මකව මේ සම්මාන ප්‍රදානය සිදු කරනු ලබන්නේ.